මම උදේ 5ට විතර නැගිටිනකොට ලෙක්චර්ස් එහෙම යන්න ලෑස්ති වෙනකොට ඇඳෙන් බහිනකොට ජනේලේ පියන අරගෙන එකෙක් ඇවිල්ලා නිදා ගන්නවා. ඇති ඔබ දන්නවද තට්ටු ඇඳන් කියන ඒවා? ඇඳේ තට්ටු දෙකක් තියෙනවා. අපේ හොස්ටල් එකේ තිබුණේ තට්ටු ඇඳන්, අපේ කාමරේ තිබුණේ. අර මේ පැත් එකක් ඉන්නවා, අර මේකෙන් නැගලා මේ උඩ තියෙනවා තව එකක්. හරි, එතකොට ඔය තට්ටු ඇඳේ යට තියෙන ඇඳේ තමයි මම හිටියේ. උඩින් තියෙනවා ජනේලකුත්. ඒ ජනේලේ කූරු නෑ, පියන විතරයි තියෙන්නේ. කූරු නෑ. හරි, මම උදේ 5ට විතර නැගිටිනකොට ලෙක්චර්ස් එහෙම යන්න ලෑස්ති වෙනකොට ඇඳෙන් බහිනකොට ජනේලේ පියන අරගෙන එකෙක් ඇවිල්ලා නිදා ගන්නවා. මාරු වැඩේනේ. මම යනකොට ලෙක්චර්ස් වලට නැගිටලා එයා ඇවිල්ලා නිදා ගන්නවා. මම ඇවිල්ලා නිදා ගන්නකොට ඌ යනවා ලෑස්ති වෙලා. කොයි ලෝ යනවද දන්නේ නැහැ. රෑට ලෙක්චර්ස් නෑ, යනවා කොයි යනවද. හැබැයි ඔබ හිතපු එක නෙමෙයි මම මේ කියන්න යන්නේ. එයා යන්නේ දේශපාලන වැඩවලට. හරි, දේශපාලන වැඩවලට යන්නේ. හරි, ලෙක්චර්ස් යන්නේ. හැබැයි මොකෝමාරි විභාගෙත් පාස්. එක ලෙක්චර් එකකට ගිහිල්ලා නැහැ. විභාගේ කාලේට මොකද කරන්නේ? ලෙක්චර්ස් කිය කෙනෙක්ගෙන් මොකද කරන්නේ? ෆොටෝ කොපි ගහගන්නවා. ෆොටෝ කොපි ගහපු නෝට් තමයි පාඩම් කරන්නේ. කලේ ඩබල් මැත්ස්, ඒ කියන්නේ පියෝ ඇප්ලයිඩ් සහ ෆිසික්ස්. නෑ නෑ, පියෝ ඇප්ලයිඩ් සහ මේ ස්ටැටිස්ටික්. විභාගෙත් පාස්. මං නම් දැකලා නැහැ කවදාවත් ලෙක්චර් හෝල් එකේ ඉන්නවා. ඉන්නේ කොහොමද ඉතින්? අර මං කිව්වනේ එන වෙලාව මම යනකොට ඌ නිදිනවා, මම නිදියනකොට ඌ යනවා. හැබැයි මේ කවුද කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා. කවුද මේ චරිතය? මාත් එක්ක ඇඳේ උඩ ඇඳේ හිටිය එක කාමරේ අනුර කුමාර දිසානායක. එයාගේ කැම්පස් එකේ නම ඒක නෙමෙයි, අරවින්ද දිසානායක. පස්සේ තමයි අනුර කුමාර දිසානායක වුනේ. අපි තාමත් කියන්නේ අරවින්ද කියලා.